ශ්‍රී ලාංකික මාධ්‍ය ශාස්ත්‍රය තුල කැපී පෙනෙන චරිතයක් වෙන්නට පුංචි කාලේ ඉඳන්ම හීන දැකපු තවත් චරිතයක් තමයි ලහිරු මුදලිගේ කියන්නේ මේ වෙනකොට හරි ටීවී නාලිකාවේ හිමිකරු ලෙස සේවය කරන ලහිරු මුදලිගේ ඉපදෙන්නේ නුවර ප්‍රදේශයේ ඒ වගේමයි දක්ෂතා රසකින් පරිපූර්ණ ලහිරු මුදලිගේ විටක නිවේදකෙක්ද තවත් අවස්ථාවක වැඩසටහන් නිෂ්පාදකවරයෙක්ද තවත් අවස්ථාවක සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක් ලෙසත් ඒ වගේමයි ගීත රූප රචනා සංස්කරණ වේදිකාවක් ලෙසත් ගීත රචකයෙක් ලෙසත් ඒ විතරක්ම නෙමෙයි ටෙලි කතා සහ සිනමා නළුවෙක් ලෙසත් අපිට පෙන්වා දෙන්න පුළුවන් වයස අවුරුදු 7 දී මාධ්‍ය ශාස්ත්‍රයත් එක්ක එකතු වෙන ලහිරු මුදලිගේ අධ්‍යාපනයේ හැදෑරුවේ DS සේනානායක විද්‍යාලයෙන් සහ වාරියපොළ සුමංගල විද්‍යාලයෙන්ය මුලින්ම කඳුරට රේඩියෝව සමග සම්බන්ධ වෙන ලහිරු පසුව ලක්හඬ සහ පවන කියන ගුවන් විදුලි නාලිකා සමග එකතු වෙනවා පසුව පාසල් කාලයේදීම මුතුහර සහ ළමා පිටිය තුල කැපී පෙනෙන දස්කම් පෙන්වන ලහිරු මුදලිගේ නම් මාධ්‍ය වේදියා 2003 ඉඳන් සර්ණවාහිනී මාධ්‍ය ආයතනයත් සමග අපිට දකින්න පුළුවන් වෙනවා සර්ණවාහිනිය තුල කැපී පෙනෙන වෙනසක් ඇති කරපු ලහිරු මුදලිගේ ජනප්‍රිය වැඩසටහන් රසකටත් එකතු වෙනවා ඒ අතර ප්‍රධාන ලෙසම ඔහු ජනප්‍රියත්වයට පත් වුණ හතරැඳි පැය සහ හිතට වදින එක ඒ වගේමයි කොෆී විත් ලහිරුයන් මුදිත සහ මෙගාස්ටා කියන වැඩසටහනෙදි ඔහු නිවේදකයෙක් ලෙස කටයුතු කරනවා පසුව තම ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වන සර්ණවාහිනිය හරහා තවත් උසස් වීම් ලබා ගන්න ලහිරු එලිමහන් සංගීත කලාව ලංකාව තුල ප්‍රසිද්ධියට පත් කරපු තවත් ප්‍රබලයෙක්ද වෙනවා ඔහු ජනප්‍රිය සංගීත කණ්ඩායම් රැසක් එලිමහන් සංගීත කලාවට ගෙනල්ලා හදරැඳි පැය කියන ජනප්‍රිය වැඩසටහන තුලින් තව තවත් ප්‍රසිද්ධියට පත් වෙනවා ඒ විතරක්ම නෙමෙයි වසර 15ක් සර්ණවාහිනී මාධ්‍ය ආයතනයත් එක්ක සේවය කරන ලහිරු ජනප්‍රිය රූපවාහිනී ටෙලි නාට්‍යවලටත් එකතු වෙලා තියෙනවා ඔහු රංගනයෙන් දායක වුණ ටෙලි කතා සහ සිනමා පට ලෙස සොඳුරු වසන්තය සර් ලාස්ට් චාන්ස් ජීවිතේ ලස්සනයි අපි අපේ සහ කොස්තාපල් පුණ්‍යසෝම වැනි ටෙලි නිර්මාණද සිනමා පටද අපිට පෙන්වා දෙන්න පුළුවන් මේ වෙද්දි සමාජ මාධ්‍ය තුල කැපී පෙනෙන පුද්ගලයෙක් වන ලහිරු මුදලිගේ මේ විදි ආදරණීය තාත්ත කෙනෙක්ද වෙනවා පුංචි දරු හුරතල් බලන ලහිරු ආදරය කරලා විවාහ වෙන්නේ 2017 වසරේදී අම්මා තාත්තා සහ එක් සහෝදරියක් සමග ඉපදෙන පවුලේ ලහිරු තමයි එකම පිරිමි දරුවා දක්ෂතා රසකින් පරිපූර්ණ තවත් විශේෂිත පුද්ගලයෙක් ලෙස අපිට ලහිරු මුදලිගේ මහතාව පෙන්වා දෙන්න පුළුවන් YouTube අවකාශය හරහා නව පරපුරට අවශ්‍යම කරන දැනුම බෙදා හදාගන්න ලහිරු මුදලිගේ කියන සොඳුරු මාධ්‍ය වේදියාගේ ජීවිතයට අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එකතු කරනවා ඉදිරියේදී මෙවැනි අලුත් නිර්මාණ රැසක් හරහා අපිට ලහිරුව බලා ගන්න පුළුවන් වෙන්න කියලා